සුබදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා වෙනද වගේම අදත් ගොඩක් කාලකින් තමයි මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි අපේ MT4 එකට කස්ටම් ඉන්ඩිකේටර් එකක් සෙටප් කරන්න කියලා. රයිට්. ඉතින් මේක මම හිතන විදිහට ගොඩාක් අයට තියෙන ගැටලුවක් කස්ටම් ඉන්ඩිකේටර් එකක් සෙටප් කරගන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන්ම ඔයා ට්‍රේඩින් කරනවා නම් මේ දේ දැනගන්න ඕනේ. මොකද MT4 එකත් එක්ක තමයි අපි ගණන් කරන්නේ, අපි මාකට් ඇනලයිසිස් කරන්නේ. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් ඔයා දැනගෙන තිබිය යුතුයි. ඉතින් ගොඩක් අය රික්වෙස්ට් කරපු නිසා මම මේ වීඩියෝ එක කරන්න හිතුවා. අපි කොහොමද අපේ MT4 ප්ලටෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්නේ මේ වෙද්දි, ඒ වගේම අපි අපේ කස්ටම් ඉන්ඩිකේටර් කියන්නේ මේ වෙද්දි ඔයගලන්ට මං හරහා අපේ කස්ටම් ඉන්ඩිකේටර් එක ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ පරණ වීඩියෝස් බලුව නැත්නම් ඒ වීඩියෝස් බලන්න, ඒවයි අපි මේ දේවල් ගැන කතා කරලා තියෙනවා. ඉතින් අපි මේ ඉන්ඩිකේටර් සෙටප් කරගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේක මං හිතන්නේ ඔයගොල්ලෝ හැමෝටම වැදගත් වෙයි ගොඩක් අයට. ඒ වගේම තමයි ඔයා මේ වෙද්දි තවමත් binary.com account එකක් open කරගෙන නැත්නම් ඔයාට පුළුවන් අපේ website එකට ගිහිල්ලා binary.com account එකක් open කරගන්න. මේ display එකේ පේන link එකෙන් ඔයගලන්ට පුළුවන්. එහෙම නැත්නම් මම description එකේ link එකක් දීලා තියෙනවා. binary.com account එකක් open කරගන්න ඔයගලන්ට පුළුවන් අපේ website එක හරහා. ඒ වගේම මේකෙදි ගොඩක් දේවල් ඔයගලන්ට කියවන්න දේවල් තියෙනවා සහ ආටිකල් ගොඩක් තියෙනවා. මේකෙදි අපි ට්‍රේඩර් කෙනෙක්ට වැදගත් වෙන ආටිකල්, ඒ වගේම ස්ක්‍රිල් account එකක් open කරගන්න සහ binary.com account එකක් open කරගන්න හැටි description එකේ link එකක් දාලා තියෙනවා. එතනින් ඔයගොල්ලන්ට ගිහිල්ලා account එකක් open කරගන්න පුළුවන්. right. ඉතින් ඔයගොල්ලන්ට binary.com කියන broker අපි නිර්දේශ කරන්නේ මේ වෙද්දි වසර 20කට වැඩි කාලයක් ගොඩක් කස්ටමර්ස් ලයික් යන්නේ කස්ටමර් එක්ක හොඳටම ගනුදෙනු කරපු හොඳම බ්‍රෝක ආයතනයක් විදිහට අපිට binary.com හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි දිගින් දිගටම ඔයගොල්ලන්ට කියන්නේ binary.com සමග සම්බන්ධ වෙන්න. ඉතින් අපි හරහා ඔයගොල්ලන්ට සම්බන්ධ නොවෙතින් ඔයගොල්ලන්ගේ accounts වල තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ money withdrawal සහ අනිකුත් ගැටලු සම වෙරිෆිකේෂන් සම්බන්ධව. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ කිසිම දෙයකින් අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ. වෙනත් බ්‍රෝකර්ලා හා ගනුදෙනු කරලා ඔයගොල්ලන්ගේ මුදල් නැති කරගන්න කරන්න එපා කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මම ආරාධනා කරනවා අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා account එකක් open කරගන්න. right. ඉතින් අපි බලමු අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි කොහොමද custom indicator එකක් setup කරගන්නේ කියලා. හරි, ඔයගොල්ලන්ට මුලින්ම අවශ්‍ය වෙන MT4 එකක්. ඉතින් MT4 එකක් ලබා ගන්න ඔයගොල්ලන්ට පුළුවන් FBS කියලා search කරන්න Google එකේ. FBS කියලා search කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් FBS.com මුලින්ම. ඉතින් ක්ලික් කරලා ඇතුළට යන්න. ඇතුළට ගියාම ඔයගොල්ලන්ට පුළුවන් මෙතන සයින් අප් කියන බටන් එක ක්ලික් කරලා account එකක් open කරගන්න. එහෙම නැත්නම් මේ join us කියන බටන් එක ක්ලික් කරලා demo account එකක් open කරගන්න. right. ඉතින් ඔයගොල්ලන්ට දැනටමත් account එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ MT4 platform එක download කරගන්න. මෙතෙන්දි පෙන්නන්නේ නැහැ MT4 platform එක download කරගන්න. මෙතෙන්දි මම join වෙන්න ඕනේ. ඉතින් රයිට්, මේ වෙද්දි මගේ account එකක් තියෙනවා, live account එකක්. ඉතින් මම කතා කරන්න යන්නේ නැහැ account එකක් open කරගන්නේ කොහොමද කියලා. Gmail password දීලා Gmail එක confirm කරලා ඔයගොල්ලන්ට පුළුවන් account එකක් open කරගන්න. right. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ, ඔයගොල්ලෝ මේ account සම්බන්ධව ගනුදෙනු කරද්දී Google account එකක් භාවිතා කරන්න. අනිත් accounts ගැන මම recommend කරන්නේ නැහැ. Yahoo mail, ඒ වගේම Hotmail, ගොඩක් දේවල්, Outlook, ගොඩක් mails වර්ග තියෙනවා. ඉතින් මේ දේවල් භාවිතා කරන්න එපා. මොකද Google කියන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන් ආයතනයක් අනිත් ආයතනත් එක්ක බලද්දී. ඉතින් Google account එකක් open කරගන්න, ඒක ඔයාලගේ permanent account එක විදිහට තියාගෙන ඒකෙදි මේ binary සම්බන්ධව කරන ගනුදෙනු හැම දෙයක්ම කරන්න. ඉතින් ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. right. ඉතින් අපි බලමු MT4 එකට MT4 එක ඔයගලන්ට download කරගෙන මේ විදිහට install කරගෙන open කරගන්න පුළුවන්. right. ඉතින් open කරගත්තම ඔයාගේ account එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙතන පෙන්නන්නේ ඔයාගේ account එකේ රතු පාටට signal count එකක්. ඉතින් මෙතන connection no connection කියලා තමයි පෙන්නන්නේ. ඉතින් ඔයගලන්ට මෙතන click කරලා ගිහිල්ලා මෙන්න මේ login කියන එක click කරලා ඔයගලන්ගේ account එකට login වෙන්න පුළුවන්. මේ විදිහට login ID එක සහ password එකක් ඔයගලන්ට ලැබෙනවා. ඔයගොල්ලෝ demo account එකක් open කරාම ඔයාලගේ email එකට තමයි ඒක ලැබෙන්නේ. ඉතින් එතනින් අරගෙන මේ විදිහට login ID එක සහ password එක මෙතෙන්ට දීලා, ඒ වගේම ඔයාලා ඩෙමෝ එකක් නිසා ඕපන් කරන්නේ මෙතන FBS ඩෙමෝ කියන එක ක්ලික් කරලා account එකට login වෙන්න. මේ වෙද්දි මට real account එකක් තියෙන නිසා මම real account එකට තමයි log වෙන්නේ. right. ඉතින් මම මේ log වෙලා තියෙන්නේ. හරි, අපි බලමු මේ chart එක පොඩ්ඩක් අපිට customize කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙදි ඔයාලා right click කරලා properties කියලා මෙතන තියෙනවා. මෙන්න මෙතන
කලයක වෙනස් කරගන්න බ්ලක් පිදියට රයිට් එතන මේ ලයිම් කියන කලයක බා අප් එකට තියලා බා ඩවුන් එකට රෙඩ් කියන කලයක දෙන්න. ඒ වගේම බා කැන්ඩල් එකටත් මේ ලයිම් කියන කලයක දීලා පිය කැන්ඩල් එකට විදියට රෙඩ් එක දෙන්න රයිට්. ඉතින් ඔයගොල්ලන්ට මේ විදියට දැන් බලාගන්න පුළුවන් චාට් එක. ඉතින් මේ චාට් එක ඔයගොල්ලෝ මෙන්න මේ විදියට තියෙන්නේ. මේක කැන්ඩල් ස්ටික් විදියට හරවගන්න මෙන්න මෙතන තියෙන මෙතන බා චාට් එක තියෙන්නේ. දැනට කැන්ඩල් ස්ටික් විදියට හරවගන්න මෙන්න මේ අයිකන් එක ක්ලික් කරාම මේ කැන්ඩල් ස්ටික් විදියට කන්ටිනියු වෙනවා. ඉතින් මෙන්න මේ තියෙන්නේ බා චාට් එක, මේ තියෙන්නේ කැන්ඩල් ස්ටික් චාට් එක රයිට්. ඉතින් මේ විදියට ඔයගොල්ලන් ඉන්ඩිකේටර් එකක් තිබුණා. ඉතින් මෙන්න මේ විදියට රයිට් ක්ලික් කරලා ගිහිල්ලා ඉන්ඩිකේටර් ලිස්ට් උඩට ගිහිල්ලා මේ විදියට ඉන්ඩිකේටර් එක උඩ ක්ලික් කරලා මේක ඩිලීට් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට රයිට්. ඉතින් මේ විදියට තමයි මේ චාට් එක කස්ටමයිස් කරගන්නේ. ඒක ඒක ලොකු දෙයක් නෙමෙයි. හරි. ඉතින් අපි බලමු අපි කස්ටම් ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ මගේ ඉන්ඩිකේටර් එක ලබා ගත්තා නම් ඔයගොල්ලන්ට එන්නේ ඊමේල් එකක්. ඉතින් ඒ ඊමේල් එකට ලින්ක් එකක් ලැබෙනවා. ඒ ලින්කෙන් ගියාම ඔයගොල්ලන් මෙන්න මේ පේජ් එකකට තමයි රීඩිරෙක්ට් වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා අපේ කස්ටම් ඉන්ඩිකේටර් ෆයිල් ටික. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරන්න. රයිට්. ඉතින් ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරාම සිප් ෆයිල් එකක් ඕපන් හැදෙනවා. මේ සිප් ෆයිල් එක ඔයාගේ කම්පියුටර් එකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ඩවුන්ලෝඩ් වෙනවා. රයිට්. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ගේ account එකට ඩවුන්ලෝඩ් වෙනවා. දැන් ඩවුන්ලෝඩ් වුණා. හරි. මේ විදිහට මම account එක ඕපන් කරගන්නවා. ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ගිහිල්ලා මේ විදිහට ඩවුන්ලෝඩ් වෙච්ච අපේ සිප් ෆයිල් එක අරගෙන මම ඩෙස්ක්ටොප් එකෙන් තියා ගන්නවා. මේක අපි එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ අන්සිප් කරගන්න ඕනේ. අන්සිප් කරගන්න පුළුවන්. ඔයාලට මේකට WinRAR කියන සොෆ්ට්වෙයාර් එක භාවිතා කරන්න පුළුවන්. මම හිතනවා මේ විදිහත් ඔයාලගේ කම්පියුටර්ස් වල WinRAR කියන සොෆ්ට්වෙයාර් එක තියෙනවා. ඉතින් මේ විදිහට මෙන්න මේ ෆයිල් එක තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. රයිට්. ඉතින් මෙන්න මේ ෆයිල් එක තමයි ඉන්ඩිකේටර්ස් ටික තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මේ ෆයිල් එකේ කොපි කරගන්න පුළුවන්. මේක කොපි කරගන්න රයිට්. ඉතින් කොපි කරගෙන MTO platform එකට ගිහිල්ලා මේ කෙලවරේ ෆයිල් කියන බටන් එක උඩ ක්ලික් කරලා open data folder කියන බටන් එක ක්ලික් කරලා අතුලට යන්න. රයිට්. ඉතින් ඔයගොල්ලන්ට new window එකක් open වෙනවා. right. ඉතින් මෙන්න මේ විදිහට new window එකක් open වෙනවා. මෙතන තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම MQL4 කියලා. මොකද මේක MT4 එක නිසා. පෙර වෙලාවත් මේක MT5 එක ගන්නම්. මෙතන පහ ඉලක්කම තමයි තියෙන්නේ. පහ තියෙනවා නම් මේ ඉන්ඩිකේටර් ටික වැඩ කරන්නේ නැහැ ඔයගොල්ලන්ගේ chart එකට. හරි. අපි මේක click කරලා ඇතුළට යමු. right. මේක click කරලා ඇතුළට ගියාම මෙතන තියෙනවා indicators කියලා. right. ඉතින් මෙන්න මේ indicators කියන එක ඇතුළට අපි අර copy කරගත්තු file එක ගන්නලා paste කරන්න තියෙන්නේ. right. මේ විදිහට අපේ ෆයිල් එක paste වෙලා තියෙන්නේ. දැන් මේ window එක cut කරනවා මම මෙතනින්. දැන් ඔයගලන්ට තියෙන්නේ මේ ඉන්ඩිකේටර්ස් ටික මෙතෙන්ට add කරගන්න. right. ඉතින් මම මෙන්න මේ කියන navigator කියන බටන් එක click කරනවා. control n press කරාමත් මේක ඔයගලන්ට ගන්න පුළුවන්. right. ඉතින් මේ විදිහට මෙන්න මෙතන තියෙනවා ඔයගලන්ගේ ඉන්ඩිකේටර් කියලා ෆයිල් එක. right. ඉතින් මෙන්න මේ ඉන්ඩිකේටර් කියන එක උඩ මම click කරලා right click කරලා refresh කියන බටන් එක click කරනවා. right. ඉතින් එතෙන්දී ඔයගලන්ට මෙතන පේනවා අපේ ඉන්ඩිකේටර් සෙටප් ෆයිල් එක මෙතන තියෙනවා. right. ඉතින් මේක මම click කරලා ඇතුළට යනවා. ඇතුළට ගියාම මෙන්න මේ විදියට ඉන්ඩිකේටර්ස් ටිකක් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් මේ විදියට ඕගොල්ලන්ට තියෙන්නේ මේක chart එකට drag and drop කරන්න. drag and drop කරලා මේ විදියට පළවෙනි ටික එක allow mark එක දීලා okay කරාම ඕගොල්ලන්ට මේ විදියට අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එක බලා ගන්න පුළුවන්. right. ඉතින් මේ විදියට ඉන්ඩිකේටර්ස් හැම එකක්ම ඕගලන්ට පුළුවන් චාට් එකට drag and drop කරලා add කරගන්න. right. ඉතින් මේ MACD එක ඔයගලන්ට අවශ්‍ය නැත්නම් ඒක අයින් කරලා දාන්න පුළුවන්. රයිට්. ඉතින් මේ විදිහට අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එක මේ විදිහට චාට් එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයගලන්ට පුළුවන් වෙන්නේ ඔයගලන්ගේ ඉන්ඩිකේටර්ස් චාට් එකට ඇඩ් කරගන්න. ඉතින් රයිට්. ඉතින් මේ තියෙන්නේ ඔයගලන්ට අවශ්‍ය නම් මේ විදිහට බයිනරි ට්‍රේඩින් සහ ෆොරෙක්ස් ට්‍රේඩින් වලට මේ ඉන්ඩිකේටර් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඕනෑම MT4 සහ MT5 platform වල custom indicator setup කරගන්න. ඉතින් ඔයගලන්ට මේ දේ ගැටලුවක් වෙලා තිබුණා මේ වෙද්දි. ඉතින් මං හිතනවා දැන් ඕගොල්ලන්ට පුළුවන් කස්ටම් ඉන්ඩිකේටර් එකක් සෙටප් කරගන්න කොහොමද කියලා දැන් දන්නවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලපු නිසා.
ඉතින් මේ විඩියෝ එක ඔයගේ යාළුවන්ටත් වටිනවා කියලා හිතනවා නම් ඒ කියන්නේ ඔයගේ යාළුවෝ කියන්නේ ෆොරෙක්ස් බයිනරි ට්‍රේඩින් වලට ඉන්ට්‍රෙස්ට් ആയി ඉන්නවා නම් එයාලට දැනුවත් කරලා අපේ channel එක ගැන දැනුවත් කරන්න. ඉතින් binary.com account එකත් ඔයාලට තාමත් නැත්නම් අපේ website එකට යන්න website එකට ගිහිල්ලා ඕගලන්ට පුළුවන් binary.com account එකක් open කරගන්න. මේකේ තියෙනවා A to Z හැම දෙයක්ම සිංහලෙන්ම. ඉතින් ඕගොල්ලෝ අපේ website එකට ගිහිල්ලා මේ banner එක උඩ click කරලා binary.com account එකක් open කරගත්තොත් ඉතින් ඕගලන්ට ගොඩක් වාසි තියෙනවා සහ ඕගලන්ට ඕනම අවස්ථාවක custom support එකක් ගන්න පුළුවන් අපි හරහා. මොකද මේ වෙද්දී අපිට partner support ලැබිලා තියෙන නිසා ඔගොල්ලන්ගේ money withdrawal ප්‍රශ්න, verification ප්‍රශ්න හැම දෙයක්ම අපිට සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. right ඉතින් මේ ඔගොල්ලෝ අලුත් කෙනෙක් නම් කැන්ස්ටික් pattern පිළිබඳ වගේ ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ learn block කියන යටතේ ගිහිල්ලා. මෙතන තියෙනවා අපේ කැන්ස්ටික් pattern, එතකොට support and resistance මේ වගේ articles ගොඩක් මම මේ වෙද්දී දාලා තියෙනවා මෙතෙන්ට. ඔගොල්ලන්ට මේ දේවල් කියවලා සිංහලෙන් තමයි තියෙන්නේ කියවලා ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මම අද කතා කරේ මොනවා ගැනද කියලා. ඉතින් ළඟදීම අලුත් වීඩියෝ එකක් පටන් ගන්නවා, වීඩියෝ සීරීස් එකක් පටන් ගන්නවා. බයිනරි මුල සිට සරලව ඔයගලන්ට පැහැදිලි කරලා කියලා දෙනවා මොකක්ද මේ බයිනරි කියන්නේ, අපි බයිනරි වලින් සාර්ථක වෙන්නේ කොහොමද කියලා. ඉතින් තව වැඩි දවසක් නැතුව මම මේ වීඩියෝ සීරීස් එක පටන් ගන්නවා. ඒක දිගින් දිගටම සති දෙකක් තුනක් වගේ ඇතුළත කන්ටිනියු කරගෙන වැඩේ අවසන් කරන තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ කමෙන්ට්, ෂෙයාර්ස්, ලයික්ස් වැදගත් වෙනවා මෙතෙන්දී. අනිවාර්යෙන් ඔය කමෙන්ට් එකක් දාන්න ඕනට binary.com පිළිබඳව මුල සිට අධ්‍යයනයක් අවශ්‍ය නම් නොමිලේ තමයි මේ හැම දෙයක්ම ලබා දෙන්නේ. ඒ වගේම අපේ ස්ට්‍රැටජිස් තියෙනවා, තව ගොඩක් දේවල් තියෙනවා ස්ට්‍රැටජිස් මට ඕගොල්ලන්ට කතා කරන්න බැරි වුණු දේවල්. ඉතින් මම මේ දේවල් ඕගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නවා නොමිලේම හැම දෙයක්ම. ඉතින් subscribe කරන්න අපේ channel එක ඇත්ත එකතු වෙන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඕගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වැදගත්. ඉතින් ඔයගලන්ට දැන් තියෙන ප්‍රශ්න ගැටලු මට කියන්න, මගේ ඊමේල් එකම පල්ලෙහින් දාලා තියන්නම්, ඒ වගේම ෆෝන් නම්බර් එක තියන්නම්. ඒ වගේම නිකරුණේ කෝල් කරන්න එපා, ඔයගලන්ට ඉන්ඩිකේටර් එක ගන්න වගේම වෙනත් අත්‍යවශ්‍ය කාරණාවකට ආරෙන්න මට කෝල් එකක් දාන්න එපා. මොකද මමත් වැඩ කරන ගමන් තමයි මේ දේවල් කරගෙන යන්නේ. right ඉතින් ඔයගලන්ට දැනට තියෙන ප්‍රශ්නයක් තමයි මනි ඩිපොසිට් කරන ප්‍රශ්නේ. ඉතින් මේ වෙද්දි මම අතහදා බැලීම් විශාල ප්‍රමාණයක් කරගෙන යනවා. ඉතින් මම ඒකෙන් සාර්ථක වෙච්ච ක්‍රමයක් තියෙනවා. නමුත් ලංකාවට ඉලීගල් වගේ. ඉතින් මම පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා ඕගලන්ට ඒ වගේ දැනුවත් කරන්නම් කොහොමද අපි ඩිපොසිට් ප්‍රශ්නෙට සොලියුෂන් එකක් ගන්න කියලා. ඉතින් මේ වෙද්දිත් මම විශාල මුදලක් අපේ අයට දීලා තියෙනවා, විශාල මුදලක් මේ වෙද්දිත්. ඉතින් මටත් පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඕගලන්ට ස්ක්‍රිල් මුදල් ලබා දෙන්න. ඉතින් ස්ක්‍රිල් තමයි මම ලබා දෙන්නේ, එරලා ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ඒක නිසා පුළුවන් තරම් ඔයාලගේ earn කරන මුදල් යාළු අතර ෂෙයා කරගෙන ලංකාවට සල්ලි ගන්න බලන්න. මොකද අනිත් අයටත් ට්‍රේඩින් වලින් ගොඩ යන්න නම් ස්ක්‍රිල් ඩොලර්ස් තියෙන ඕනේ. රයිට්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතන නවත්වනවා. ඕගලන්ට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම හම්බෙමු. අනිවාර්යෙන්ම හම්බෙමු. මම මුල ඉඳලා ඕගලන්ට එක්ක කතා කරනවා binary.com මුල ඉඳලා. ඉතින් මුල ඉඳලා කරන්න කැමති අය ඉන්නවා නම් තව පොඩි දවසක් ඉවසලා ඉන්න මම මුල ඉඳලා lesson series එකක් පටන් ගන්නවා. ඒක අපි සති 2-3ක් වගේ ඇතුළත සම්පූර්ණයෙන්ම A to Z continue කරලා ඉවර කරනවා. right. ඉතින් මම මේ වීඩියෝ එක මෙතන නවත්වනවා. ඔයගලන්ට සුබ දවසක්.